එල්ටීටී සංවිධානයේ ඉතිහාසය දිහා බලපුවම ඔවුන් විටින් විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් විවිධ මට්ටමින් ක්‍රියාත්මක වෙලා තිබෙන විශේෂයෙන් පස් බෑම්වල ලක්ලා තිබෙනවා නැවත නැතිලා තිබෙනවා විවිධ දේවල් අපි දැකලා තිබෙනවා හැබැයි මෙවර එල්ටීටී සංවිධානයේ විශාල ප්‍රහාරයක් එල්ල වුණා විශේෂයෙන්ම ලෝකයේ ත්‍රස්තවාදයට විරුද්ධව ඒ නැගුණු විරෝධතාවයේ විශේෂයෙන්ම ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි කියලා ලෝකෙම එකහඬින් ප්‍රකාශ කිරීමේ වාසිය මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ අටත් ලැබලා තිබෙනවා. ඒ නිසා එල්ටීටී සංවිධානයේ යුදමය වශයෙන් විශාල පසුබෑමකට ලක් වෙලා තිබෙනවායි කියන කාරණය අපි අමුවම පිළිගන්න ඕනේ. ඒ පසුබෑම ලක් කරන්නට විශේෂයෙන් අපේ ත්‍රිවිධ හමුදාව විශාල කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. ඉතින් ඔවුන් ජීවිත දහස් ගණනක් පරිත්‍යාග කරලා ඒ අවස්ථාවට ලඟා වෙලායි තිබෙන්නේ. නමුත් දැන් මේ වෙනකොට එල්ටීටී සංවිධානයේ යම් සීමාවකට කුටු වෙලා තිබෙනවා. තාමත් අවසන් නැහැ. දැන් මේ වෙනකොට අපිට ලැබෙන ආරංචි මාර්ග වාර්තාවන් අනුව එල්ටීටී සංවිධානයේ නායකයන් තාමත් හමුදා භාරයට හෝ ඔවුන්ගේ ජීවිත හෝ බහුතරයක් නැති වෙලා නැහැ. ඉතින් ත්‍රස්තවාදය තුරන් වෙන්නේ විශේෂයෙන් ත්‍රස්තවාදයේ ඉතිහාසය ගත්තාම ඒක මුලින් උපුටලා දානකම් එහෙම නැත්නම් එවැනි ක්‍රියාකාරකම් යම්කිසි දේශපාල ප්‍රවාහයකට හසු කරගන්නකම් ත්‍රස්තවාදයක් සම්පූර්ණයෙන්ම අවසන් වෙන්නේ නැහැ. ඒක අපි දැක්කා දිවංගත ලලිත් අතුලත් මුදලි වැත්තුමා වරමාරච්චි සටන මෙහෙම වෙලාවේදී ප්‍රභාකරන් මේ විදියටම වරමාරච්චි ප්‍රදේශයට පමණක් කොට වුණා. හැබැයි එසේ කොට වුණු ප්‍රභාකරන් නැවත විශාල සංවිධානයක් එක්ක නැගී සිටියා. ඒ ත්‍රස්තවාදී සහ මුලින්ම උපුටලා දාන්න ඒ උපුටලා දාන්න ගන්න ක්‍රියාමාර්ග අතරමඟදී යම් විදියකින් ප්‍රමාද වීමකින් එහෙම නැත්නම් නතර කිරීමක් සිදු වුණොත් නැවත ත්‍රස්තවාදී හිස ඔසවන්නට තිබෙනවා. දැන් ත්‍රස්තවාදී හිස ඔසවීම පමණක් නෙවෙයි ත්‍රස්තවාදී තුරන් කිරීමේ යුදමය ක්‍රියාමාර්ගයක පැත්තක් අනිත් පැත්තෙන් තමයි ඊට සමගාමීව දේශපාලන ක්‍රියාවලියක් යන්නට ඕනේ. මොකද මහජනයා ත්‍රස්තවාදයෙන් ඈත් කරුවේ නැත්නම් ඒ ත්‍රස්තවාදයේ නැවත නැගිටින්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා මහජනයා ඈත් කිරීමේ ක්‍රියාවලිය මේ ත්‍රස්තවාදයේ තුරන් කිරීමේ යුදමය ක්‍රියාවලිය එක සමානව ගමන් කරන්න ඕනේ. එහෙම ගමන් කිරුවොත් තමයි අපිට මේකේ අවසන් ප්‍රතිපල ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන්නු ජයග්‍රහණයක් තිබෙනවා නම් ඒ ජයග්‍රහණය දීර්ඝකාලීනව ආරක්ෂා වෙන්නේ මෙවැනි පියවරකට ආණ්ඩුව ගියොත් විතරයි. දැන් ආණ්ඩුව මේ සම්බන්ධ ඇත්ත තත්ත්වය කියන්නේ නැහැ. එකක් අපි පිළිගන්න ඕනේ යුද හමුදාව ත්‍රිවිධ හමුදාව මේ මේ අවස්ථාවේදී කරන ක්‍රියාමාර්ග සහ පියවරයන් රටේ මාතෘ භූමියට ලබා දෙන ජයග්‍රහණයට අපි හැමදෙනාම පිළිගන්නවා. ඒත් එක්කම ඔවුන් විශාල කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. හැබැයි ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව යම් මැතිවරණයක් එන අවස්ථාවේදී ඒ මැතිවරණ කාල සීමාවේ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් යුද්ධයේ විකුණන ව්‍යාපාරය අත්හැරලා නැහැ. ඔවුන් දේශපාලන භාණ්ඩයක් හැටියට මේ උතුරේ යුද්ධය පාවිච්චි කිරීම දිගටම සිදු කරලා තිබෙනවා. මේක බරපතල තත්ත්වයක්. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුව මේ කරන ප්‍රකාශයන් ඒ වගේම ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරය කරන ප්‍රකාශ අතර විශාල පරතරයක් තිබෙනවා. පරස්පරතාවයක් තිබෙනවා. දැන් පසුගිය දවස්වල ඉන්දියානු විදේශ ඇමතිවරයා විසින් චිදම්බරම් මහතා ඉන්දියාවට කළ ප්‍රකාශ පිටුණා. දැන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවේ බලපෑම මත ඔවුන් ඉදිරිවාදිකම් මතීමේ පියවරකට ගියාය කියලා. ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රකාශ කළ තිබුණා ඔවුන් බරාවි වලින් පහර දීම සහ ගුවන් ප්‍රහාර නවත්තලා එහෙත් ඒ සංග්‍රාමික යුද්ධය නැවැත්තුවා ඔවුන් ත්‍රස්තවාදී තුරන් කිරීම මෙහෙයුම් දිගටම කරනවායි කියලා. ඉතින් මේකේ පරස්පරයක් තිබෙනවා. දැන් තාමත් ගැටුම් පවතිනවා. එතකොට දැන් මෙතන මානුෂික මෙහෙයුම් කරනවායි කියලා සිවිල් ජනතාව ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියක ඔවුන් නිරත වෙනවායි කියලා ප්‍රකාශ කරන අතරතුරම එම ගැටුම් වලින් මියන පිටසුත් ඇති වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ප්‍රකාශ සහ මේ ජාත්‍යන්තරයේ ප්‍රකාශ අතර පරස්පරතාවයක් තිබෙන නිසා එක්සත් ජාතික පක්ෂය ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බස්නාහිර ජනතා පෙරමුණ ඒ වගේම ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ මහජන පාර්ශ්ව කියන කණ්ඩායම් අපි ආණ්ඩුව විරුද්ධව වහාම පාර්ලිමේන්තුව කැඳවලා ඒ වගේම මේ තත්ත්වය පිළිබඳව සැකය දුරු කරන්න රටේ ස්ථාවරයේ පිළිබඳව උතුරේ ස්ථාවරයේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට කරන්න කියලා. ඉතින් පාර්ලිමේන්තුව දැනවත් කරන්න ක්‍රියා කරන්නේ නැහැ. මේක ලෝකෙම පවතින සම්ප්‍රදායයි. ඒ සම්ප්‍රදාය ආණ්ඩුව කඩ කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ඉල්ලුවා ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳව ජාති අමතල යම් ප්‍රකාශයක් කරන්න කියලා මේ ස්ථාවරයේ පිළිබඳව. දැන් බලන්න මේ කෙටි කාලය තුළ විවිධ අන්දමේ පිරිස් ලංකාවට එන්න පටන් ගන්න තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව විවිධ විදිහට කතා කරන්න පටන් ගන්න තිබෙනවා. ඒ රටවල් අභ්‍යන්තර වශයෙන් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න පටන් ගන්න තිබුණා. ඒක සුදුසු දෙයක් නෙවෙයි. ඒක රාජතාන්ත්‍රික භාවය පාවිච්චි කරමින්
ඒ කාරණා විසඳා ගන්න ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි. කිසියම් වූ ක්‍රියාමාර්ගයකට අභ්‍යන්තර කටයුත්තකට අතපෙවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ රාජතාන්ත්‍රික ලෙස අපි ක්‍රියා කරනවා නම් විදේශ බලපෑම් ඇති නොවන්නට බලා ගැනීමේ අවකාශය ආණ්ඩුවට තිබෙනවා. ඒකෙන් ආණ්ඩුව ඈත් වෙලා ඉතිබෙන්නේ. ඒකයි මෙතන මතුවලා තිබෙන ගැටලුව.